ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලියන්ට හරි අපූර්ව අත්දැකීමක් ලබා දෙන්න අපේ ප්‍රවීණයන් සෙල්ලම් කරන ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලිය සමත් වුණා. මේ තරගාවලිය අවසාන තරගය වෙනකන් අපි එන්නේ මේ අවුරුද්දේ තිබුණු තරගවලින් අපරාජිත කණ්ඩායමක් විදිහට. ප්‍රසාද් ලකුණු සටහන බලද්දී ලකුණු ලබා ගැනීමේ වේගයක අපි තමයි අංක 1 ඉන්නේ. සාමාන්‍ය විදිහ ප්‍රසාද් ලකුණු සටහනේ ලකුණු වේගයක ස්ථාන දීම උනත් තරගාවලිය ඉන්දියාවේ තියෙන නිසා ගිය අවුරුද්දේ අපි ඉන්දියාව හමුවේ පරාද වෙලා තියෙන නිසා ප්‍රසාද් ලකුණු සටහනේ අංක 1 ඉන්දියාවට ලැබිලා. බද්‍රිනාත්, ගෝනි පතාන් වගේ මෑත කාලයේ තරගකාරී පිටී දකින්න ලැබුණු ක්‍රීඩකයෝ ගණනාවක් ඉන්න ඉන්දියා කණ්ඩායම තරගාවලියේ ඉන්න ප්‍රබල කණ්ඩායමක් වුණත් ඔවුන්ට අපේ ක්‍රීඩකයන්ගේ ලකුණු වේගය ඉක්මවා යන්න හැකි වෙලා නැහැ. අවසන් තරගයට සුදුසුකම් ලබන්න තිබුණු කඩේම් තරගයේ කොදිව් කණ්ඩායම පරාද කරලා ඉන්දියාව අවසන් තරගයට එද්දී ශ්‍රී ලංකා කණ්ඩායමට දකුණු අප්‍රිකා කණ්ඩායම පරාද කරලා අවසන් තරගයට එන අභියෝගය ඉතිරි වෙන්නේ. තරගාවලියේ මූලික වටේ ශ්‍රී ලංකා දඟපන් දියවන්නන් හමුවේ අසරණ වුණු දකුණු අප්‍රිකා කණ්ඩායම මේ තීරණාත්මක තරගයේ ශ්‍රී ලංකාව හමුවේ නැවත අසරණ වෙයි කියලා බය හිතලාද කොහෙද ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තීරණාත්මක තරගයට ලැබෙන්නේ වේග පන්දියවන්නන්ට උචිත කොළපාට තනතිල්ලක්. පන්දු හොඳින් ඉපිලන මේ තනතිල්ල දැක්කම දකුණු අප්‍රිකාව ගොඩක් සතුටු වෙයි කියලා තරගයේ විචාරකයන් විදිහට හිටපු ඉන්දියානු ප්‍රවීණයන් ගෙම්ම කියුණා. ඔවුන් කිව්වේ තනතිල්ල ඩර්බන් ක්‍රීඩාංගණයේ වගේ නිසා දකුණු අප්‍රිකාවට ගෙදර සෙල්ලම් කරනවා වගේ දැනේ කියලා. හැබැයි මේ විදිහට දකුණු අප්‍රිකාවට හිතකර විදිහට තනතිල්ල හැදුනත් තරගාවලියේ හොඳින් පන්දියවපු දිල්ෂාන් රංගන හමුවේ ප්‍රතිකරුවන් සාර්ථක වෙද්දී නුවන් කුලසේකර දීපු තනතිල්ලෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. තනතිල්ල මොකක් වුණත් තමන්ගේ අත්දැකීම් එක්ක පන්දුවේ පතිතේ වේගය පාලනය කළ ජයසූරිය දකුණු අප්‍රිකා කණ්ඩායම හොඳින් පාලනය කරන්න සමත් වුණා. තරගයේ වීරයා බවට පත්වුණු කුලසේකර මේ වසරේ තරගාවලියේ කඩලු පහක් ගත්ත පළවෙනි පන්දුය වන්න බවට පත්ුණේ දකුණු අප්‍රිකාවට වාසි වෙන විදිහට තනතිල්ල හදපු එකට හොඳ පිළිතුරක් දෙන ගමන්. තමන්ට පහසු ප්‍රතිවාදියා අවසන් තරගයට ගේන්න ඔය විදිහට උත්සාහ කළ ඉන්දියාව අවසන් තරගයේ ලංකාව පරාද කරන්න මොන වගේ දේවල් කරයිද කියලා අපි බලාගෙන ඉමු. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාව වෙතින් ඔයාට සුබ දවසක්.